සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේ දුවේ. මොලේට ඒ තරමට ක්‍රියාත්මක කරගන්න අනිත් ඉන්ද්‍රියන් හැම එකක්ම ශක්තියක් දෙන්නට ඕනේ. ඒ නිසා තමයි අපිට පංච ඉන්ද්‍රියන් තියෙන්නේ. මේ පංච ඉන්ද්‍රියන් වල සුවිශේෂී කාරණාවක් කරන දේ තමයි තත්ත්වනම් මේ තාත්තේ පුතේ දුවේ මේ ඇස් දෙක. මේ ඇස් දෙකට පේන දේ උකහාගෙන වටහා ගන්න මේ මොලේ උදව් කරනවා. ඒ නිසා මේ පේන දේ සමහර වෙලාවට හරිම අපූර්වයි. මේ ඇස්සල නිකමට හරි කලර් බ්ලයින්ඩ් එකක් ආවොත්, මේ මොහොතේදී වර්ණ අන්ධතාවයක් ආවොත් සමහර වර්ණ පේන්නේ නැහැ. සමහර සංකේත පේන්නේ නැහැ. සමහර අකුරු පේන්නේ නැහැ. සමහර චරිත හරියට පේන්නේ නැහැ. ඒ නිසා මේ ඇහැ කියන එක ගොඩාක් වැදගත්. අපි මිනිස්සුන්ට කියනම නේද? ඇස් දෙක පේන්නේ නැද්ද? පේන්නේ නැති මිනිස්සෙක් වගේ වැඩ කරන්නේ. පේන්නේ නැති මිනිස්සෙක් වගේ වැඩ කරනවයි කියලා අපි කියනවා. ඒ නිසා පේනකොට වැඩ කරන විදියයි, පේන්නේ නැතිකොට වැඩ කරන විදියයි අතර වෙනසක් තියෙනවා. පේන්නේ නැතිකොට පොඩ්ඩක් අතගගා තමයි යන්න වෙන්නේ. මේ වැටේයිද දන්නේ නැහැ, ෂුවර් නැහැ පේන්නේ නැත්නම් කාර්ය. නිකමට හිතලා බලන්න, ඔබ පෙනිච්ච දේවල් ගැනද කතා කරන්නේ? පෙනිලා නැතුව හිතපු දේවල් විතරද කතා කරන්නේ? ජීවිතේ මිනිස්සු මේ සමාජයට වින්නැහියක් කරන්නේ දැකපු දේවල් කතා කරලා නෙමෙයි රත්රණ මෙතාත්තේ පුතේදී. හිතපු දේවල් සහ මේ මොහොතේදී මෙහෙම වුණා වෙන්න ඇති කියලා උපකල්පනය කරපු දේවල්. මේ උපකල්පනය කරන දේවල් අතර මේ වැරදි සිතුවිලි එන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩි. ඒ නිසා තමයි ඔබගේ මගේ ජීවිතයට මේ සම්බන්ධ වෙන දේවල් හරි පරිස්සම් කරගන්නට ඕනේ. බලන දේ ගැන පරිස්සම් වෙන්නට ඕනේ. ඔබ නිරන්තරයෙන්ම මේ ෆොනෝග්‍රෆි නැත්නම් නිල් චිත්‍රපට බලන්න පටන් ගත්තනම් කාර්ය මේක අතර මේක ඇතුලේ තියෙන හානිය ඔබ දන්නේ නැහැ. නමුත් මනුස්ස මට්ටම තුල ඒක යටිමනසට ගියාට පස්සේ පාර තොටේ, බස් එකේ, මේ අක්ක නංගි අඳුරන්නේ, සහෝදර සහෝදරිය අඳුරන්නේ, හැමතැනම අර දැක්ක දේ ඇත්තක් කරගන්න බලනවා. ඒ බලනවා විතරක් නෙමෙයි, ඇත්ත ඒක බලපු දේ මොනවද කරන්නේ? අනිත් ඇටත් හිමින් සිරුවේ යවනවා. මොනවට දනිත් ඇට යවන්නේ? එතකොට අර මනුස්සයාගේ සිත ඇතුළෙත් එවැනි සිතුවිලි මේ මොහොතේදී ඉස්මතු කරගන්න. ඒ මනුස්සයාගේ වැඩේ ඒ පුද්ගලයා තුළ කරවගන්න. ඉස රත්‍රනම් මේ තාත්තේ පුතේ දුවේ බලපු දේ අපි අනිත් කෙනාට දෙනකොට, මේ මොහොතේ කියනකොට ඒක ඇතුලේ හරියට පරිස්සම් වෙන්නට ඕනේ. ඒක මිනිස්සෙක්ව ජීවත් කරවන්නත් බලපු දේවල් ගැන කතා කරන්න පුළුවන්. බලපු දේවල් ගැන අනිත් මිනිස්සාව විනාශ කරලා දාන්නත් මේ මොහොතේදී කතා කරන්න බලන්න පුළුවන්. ඒ නිසා ඔබට මට බැලුවයි කියලා විතරක් හරියන්නේ නැහැ. ඔබ කියනවා කාටත් හානියක් නැහැනේ, මං ඕන දේත් බැලුවා, ඕන නැති දේත් බැලුවා. ඉතින් මම ඉතින් කාටත් හානියක් නැහැනේ, කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබේ මගේ චර්යාව වෙනස් වෙනවා. ඒ නිසා ඔබ ගිහිල්ලා ලස්සන පරිසරයක ලස්සන දේ බලාගෙන આવොත්, ඒ ලස්සන දේ අනුව ඔබේ නිර්මාණශීලීභාවය වැඩි වෙනවා. ඔබ හැංගීම විශ්සන දෙයක් බැලුවොත් කාර්ය තරහ යන එකක්, ගහන එකක්, මේ මොන හරි දැන් සමහර අය ඉන්නවා මේ දරුවෝ ඉන්නවා සමාජ මා හැන්ඩල් කරද්දි අම්මේ තාත්තේ පුතේ දුවේ මේ කොල්ලන්ට ගහලා තියෙනවා, යාළුවන්ට ගහලා තියෙනවා, මේ අම්මා තාත්තට ගහලා තියෙනවා. බලන්න ගියාම එයා හැම වෙලාවෙම අර ෆිල්ම් එක හරි මොන හරි බලන දුෂුම් 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 එක තමයි එයාගේ. මේ එහෙම හැම වෙලාවෙම එයා ඇක් කරන්න හදනවා. ඉතින් මේ ඇක් කරන්න හදපු එක මොකද කරන්නේ? එයා ඇත්තක් කරනවා. නිසා ජීවිතේ නිරන්තරයෙන්ම බලන්න, මොනවද ඔබ බලන්නට ඕනේ? මොන ෆිල්ම් එකද බලන්නේ? මොන ඩ්‍රාමා එකද බලන්නේ? කොච්චරක් වෙලාද බලන්නේ? මොන පොතපතද කියවන්නේ?
කාවද බලන්නේ? ඇයි බලන්නේ? මේ කොයි වෙලාවටද මේවා බලන්නේ? මේවා ගැන අවබෝධයක් තිබුණොත් ඔබේ ඇස් දෙකට මේ මොහොතේදී යම්කිසි ආකාරයෙන් බලයක් ඔබ දෙනවා. එහෙම දුන්නොත් ඔබට අනවශ්‍ය හැම දෙයක්ම ඔබේ ඇස් දෙක වහලා අයින් කරලා දානවා. මට මතකයි සමහර වෙලාවට 3D ෆිල්ම්ස් බලන්න මොහොගිය මොහොතවල් වල භයංකාර දේවල් අනවශ්‍ය දේවල් මේ මොහොතේදී එනකොට මම නම් පෞද්ගලිකව ඇස් දෙක බහගෙන තියෙනවා. මොකටද? මට ඒක දියුණු වෙන්න මාවතක් නෙමෙයි. මට ඒක බලවත් වෙන්න මාවතක් නෙමෙයි. මට ඒක සුවපත් වෙන්න මාවතක් නෙමෙයි. ඒ නිසා මම ඒ ෆිල්ම් එකේ ඕන කරන දේ බලනවා, අනවශ්‍ය දේ ඇස් දෙක වහගෙන අතර වෙනවා. ඒ නිසා ඕන කරන දේ බලන්න, අනවශ්‍ය දේට ඇස් දෙක වහගන්න. එදාට ඔබට පුළුවන් වේවි ජීවිතය සාර්ථක කරගන්න. ජීසු පිහිටයි.